ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇමරිකානු පුරවැසියෙක් කියන්නේ පුරවැසි බව ගන්නකොට බයිබලයේ උඩ අත තියලා, එයා බෞද්ධයෙක් වුණා කියලා කතාවක් නැහැ, බයිබලයේ උඩ අත තියලා ඇමරිකානු කොඩියට ආචාර කරගෙන කියන්න ඕනේ ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම ලෝකේ ඕනම රටකට විරුද්ධව මම අවියාවුද අතට ගන්න ලෑස්තියි කියලා. ඒතර එහෙම ඉඳගෙන තමයි එයා මෙහි ආරක්ෂක ලේකම් වැඩේ කරේ. ඒ වෙලාවේ ඇමරිකාවයි අපි අතර යුද්ධයක් ආව නම් එයාට තුවක්කු හරවන්න වෙන්නේ අපේ පැත්තට. ඇමරිකාවේ පැත්තට හරවන්න බෑ ආරක්ෂක ලේකම් වුණත්. ඉතින් වර්තමානයේ තාම ඒ පුරවැසිභාවය හිමි වුණා කියලා ලිඛිතව ඔප්පු කළා නැහැ කොහෙවත්. ලිඛිත සාක්ෂි කවුරුවත් දැකලා නැහැ. තාමත් මට හිතෙනවා ඒ පුරවැසිභාවය තාම තියෙනවා. ඒ කියන්නේ එතුමාට සිද්ධ වෙනවා කොහමද නිකන් හරි ජනාධිපති අපේ පැත්තට තුවක්කු ඇල්ලුවොත් ජනාධිපති පුටුවේ ඉඳගෙන. මොකද ඇමරිකාවත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ වස්සක් ගලා දියුරලා පොරොන්දු වෙලා ඒවා ගත්තා නම් ඊට පස්සේ අර ලෝක ප්‍රසිද්ධ බොක්සින් ශූරයා කැසියස් ක්ලේ තිරේ ගියානේ ඇමරිකාව වෙනුවෙන් යුද්ධට යන්න බෑ කිව්වා. මට ඒක අද ලංකාවේ ජනාධිපති කියලා බේරෙන්න බෑ. එයා දිනුව කණෙන් ඇදගෙන ගිහලා කූඩුවක තායි යුද්ධය ප්‍රකාශ කරොත් එහෙම අපට විරුද්ධව ඒ පැත්තට අපේ පැත්තට තුවක්කු හැරිුවේ නැත්නම් ඒක අඳ ගෝඨා බේට මොන වගේ ඉරණමක් අත්තේද කියලා අපිට හිතා ගන්න අමාරුයි. මම හිතන විදිහට නම් ජනාධිපති නොවන එක තමයි එයාට ඇඟට ගුණ. මොකද ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් එයා ජනාධිපති වුණොත් ආරක්ෂක කැමති කවුද? කවුද ආරක්ෂක කැමති? මහින්ද රාජපක්ෂ. එතකොට මහින්ද රාජපක්ෂ ආරක්ෂක කැමති වුණාම ගෝඨාභයට ජනාධිපති පුටුව ඉදගෙනත් කරන්න සිද්ධ වෙන්නේ අර ගියපාර කරා වගේ ආරක්ෂක ලේකම්ගේ ජොබ් එක තමයි. එතනින් එහාට යමක් කරන්න හම්බෙන්නේ නැහැ. එයාට ආරක්ෂක කැමතිට උපදෙස් දෙන්න හම්බෙන්නේ නැහැ. අපි ජනාධිපතිවරණේ දිනුවාම අපේ ජනාධිපති ඉන්නවා, එතුමාට උපදෙස් දෙයි. ආරක්ෂක කැමතිට එතුමාගේ උපදෙස්වල පිටුපාන්නත් බෑ. නමුත් එතුමා කියනවා ආරක්ෂක කැමති වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ කියලා. ඒක වෙනම කතාවක්. නමුත් එතුමා රටේ ආරක්ෂාට වගේ කියන නිසා එතුමාට අනිවාර්යෙන් එතුමාගේ උපදෙස් අනුව අපට වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරොත් මේ වෙනකොටත් මහින්ද රාජපක්ෂෙන් අහලා තමයි උත්තරයක් දෙන්න ඕන එකට. මේ යුද්ධ කරේ කවුද කියලා අයියාගෙන් ඇහුවා. අයියා කිව්වා අර කේක් ගෙඩිය කපන්න මහින්ද රාජපක්ෂට පිය දුන්නම යුද්ධ ඉවරලා. එයා මට බෑනේ මල්ලි කියලා මල්ලිට දුන්නා. මල්ලි මටත් බෑ අයියා කියලා මට දුන්නා. ඉතින් ඒක අන්ද මම කැපුවා. ඒතොර මේ පාරක් තියන්නේ ඒක තමයි. දැන් එයා ජනාධිපති වුණත් ආරක්ෂක කැමති හැටියට මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන් දාන්න වෙනවා. දැන් මම ඊට පස්සේ ජනාධිපතිට වැඩ කරන්න යන ආරක්ෂක කැමතිෙන් අහා. ඒ කියන්නේ එයා නොදැනීම එයා ආරක්ෂක ලේකම්ගේ තත්ත්වයට වැටෙනවා. වෙන විකල්පයක් නැහැ. ඒක අන්ද අපි හදනවා ජනාධිපති කෙනෙක් තෝරන්න. ඒගොල්ලෝ හදනවා ආරක්ෂක ලේකම් කෙනෙක් තෝරගන්න. Breaking.lk